දලිය දර දරනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්චය දුලින් කතා කරමින් හිටියේ මූල්‍ය කළම නාකරණය කියන ප්‍රධාන පාඩම් ඒකකෙට අදාළ පසුගේ විභාග ප්‍රශ්න විසේසෙන්ම විහෝගත ප්‍රශ්්‍රපත්‍රයට අදාළ පහුගේ විභාග ප්‍රශ්න මෙන්ම අනුමාන ප්‍රශ්ට ගරනාවක් විග්‍රහකිරමෙන් පසු අපි අවසාන් සාකච්ඡා කරමින් හිටිය පලවෙනි ප්‍රශ්්‍රපත්ත්‍රයේ නම් වාස්තවික ප්‍රශපත්තරෙක්. ලංකාව වැඩිම සිසු පිරිසක් අසාර්ථකව පිළිතුරුලීන ප්‍රසපත්තරේ. සම්බන්ධ බහවරණ ප්‍රශ්න රාශයක් කතා කරා ඒ බහුවරණ ප්‍රශ්ටවල විධ ප්‍රිහේදන යන්න පහැඳුන ගත්තා. ඒ ප්‍රශ්ටවට ප්‍රවේශවීතු ආකාර පිහැඳුර ගත්තා. පිළිතුරු අතර සැසදීමක් කරලා නිර නිපිතුර තෝරන් කොඳදකිිල ඒරුන් ගත්තා. සමහර බහුවරණ ප්‍රශ්න වල අවධානම වැඩී ඇයි එක හා සමාන පිළිතුරු දෙකක් තේනවා. එක හා සමාන පිළිතුරු දෙකෙන් වඩාක්ම නිවැරදි පිළිතුර තෝරන්නේ කොහොමද කියලපි තේරුම් ගත්තා. ඒ අවස්ථාවලදී එකඒක ප්‍රශ්නාානුව ඒ ක්‍රමය වෙනස්සේ නො. දැ සමාන සමීප පිළිතුරු දෙකක්තියද්දි නිවරදි පිළිතුර තෝරන්න නිශ්ෂිත ක්‍රමේදයක් මටවත් කාටවත් කියන්න බෑ. ඒක ඒ ප්‍රශ්නයට අදාළමතමයි වෙනස්වෙන්න. තිපි බහුවර පස විසිපහක්තියක් විතර ඒ වගේ අසමා කලානම් ඒ වගේ අසමානකම් එක් අපි පිරිිතුරට ගමන් කරන්න කොමිකල හඳු ගත්තනම් ප්‍රශ්න විසි පහක් කරාන විසිහරිු ප්‍රසවරට පුළුවන් කරන්න. විසි අතත් පුුව විසියතත් පුළුව අදි වසේ ඔබට දැනටමත් ඒ අවශ්‍ය දැනුම ලැබිලි වෙරයි. තේරවාන නිසා බහුවරණ ප්‍රශ්න තිය තුළින් විසිපහක්වත් හරිට කළොත්තම ඔබට ඒ සාමාර්ථයක් නිසැකෝමල බාගැනීමේ අස්ථ දාව වෙන්නක් න්නේෑ නමු අප විසි පහට ඉන්න එපා අපි ප්‍රශ්්‍ර සාකච්ඡාද ම නිතර මුස්සාහ කලේ ප්‍රශ්ට තිහෙටම ගමන් කරන්න තිහටම යා හැකී කෙනක අපි ඔප්පු කළක් අදත් අපි කරන්නේ උසාහ කරනය එකයි අපි බල මුලින්මදදස් දාහතර විභාග පශ්ශ පත්තරය ආපු ප්‍රශ්්‍ර කීපයක් පහත සඳහන් දෑතුරෙන් දිගුකාලීන අරමුදල් සම්පාදර මාර්ගයක් වන්නේ කුමන්ත ඇති ේසි ප්‍රසයක් ව යතුනි අරමුදල සම්පාදර මාග නිරන්තයෙන් භාගට හනුව මකයිනි දිගුකාලීන කාලයනු ඔ වර්ග කරනවා දිගුකාලීන ප්‍රාග්ධනය කෙටිකාලින් ප්‍රාග්ධන්නේ මෙතන් දිග කාලී අරමුදල් කෙටිකාල් නරමුදල් වසයෙන් ආන්නේ දිගුකාලී අරමුදල සම්පාදන මාර්ගයක් වන්නේ කුමක්ද වෙළඳ අය කාල නාස්ති කර දෙයගෙන පැදිලිම් කටිකාලීන එක ගන්න බැ බැංකො අයිරා ඒත් ඒ වගේම කෙටිකාලී කොටස් නිකුතුව අනිවාරම දිගු කාලී නැ සාමාන්‍ය කොටස් වේවා වරණී කොටස් වේවා දෙකම දිගුකාලී නයි. ගෙවේතු වියදම් කල්දැමීමම්. එක උපචිත වේදම් පමාකිරීම පැහැදිලිව කෙටිකාලීන මුලිම්පාතින එකත් ගන්න බෑ. සේවක දිරිගැන්වීම සහ කොටස් නිකුතුව. කොටස් නිකුතුරම් ඒ එකත් හරරි. තුනක් සම්පූර් වැරදිදක් කරම එකතම ගැඩ්ලුව. ප්‍රශ්නය නම් සරලයි නමුත් ඒ ප්‍රශ්නය අපිට සංකීර්ණත්වයට පත්වෙන්නේ පත්කරන්නේ මේ සමීප පිළිතුරු දෙකක් නිසා. දැන් බොහෝ සීමාසහිත පුදුසමාගම් සේවකයන් දිරිගැන්වීමට හැමදාම නොවේ කලින් කලට කාලෙන් කාලයට නිකුත් නොකළ ප්‍රාග්ධනින් ප්‍රකාශත ප්‍රාග්ධනින් මෙතෙක් නිකුත් නොකළ ප්‍රාග්ධනින් යම් කොටස් ප්‍රමාණයක් සේවකයෙන්ට පිරිණමනෝ. ඒක සමහර විට මුදුලට පිරිණම නෝ වෙන්න පුළුවන් ප්‍රසාද කොටස් ලෙස මිලිර මනව වන්න පුුවන් ෙඩි පුරම වන්න ප්‍රසාධකටස් දෙන්න ඇදන්නේ දැට ඉට ගොටසමියෙන්ටන ගොඩක් වෙලාට දෙන්නේ කිසිම් මුදුරකටක සේවකන්ට සවැන සේවාදායක කොසෙන් නියෝජනය කරන අමතරව. සේවාදායකගේ භූමිකාවට අමතරව ව්‍යාපාර හිමිකරුවකුගේ භූමිකාවටක් ප්‍රවේශ වෙන වස්ථාවකු දාකරන එනිස සේවක දිරිගන් වෙනනවා අ අපි ප්‍රේර්ණය වෙනවා. කොටස් නිකතු දිග කාලය පැදිලිම් කද. සාමාන්‍ය කොටස් වේවා වරණී කොටස් වේවා නිකුත් කළොත් ඒවා ආපසුගේ වන්නේ සමාගම ඇවර කිරීමේ දී. දැ නිද වරණය කොටස් වල් එක 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 වරගයක් එක ප්‍රවේදයක් පමණක්තේරෝ නිදහස් කළ හැකි වරන්නේ කොටස්. රිඩමබල් ප්‍රිෆරන්ශයස් කළ පිගෙන ගත්ති තීරිපාට්ටේ දී රිඩීමබල් ප්‍රිෆරන්ශයාසු. එඒ නිදහස් කළ හැකි වණය කොටස් ටික විතරක් ගිවිසගත් කාලේ අවුරුදු පහදි දහයද කාලවසානිද පපසුගලින් දහස් කරනවා. ඒහරෙන්න්න සෙසුවරණ කොටස් පවා නිදහස් කරන්නේ ඇවරි කිරීමේදී. එනිසා අවිවා දේම කොටස්නකුතු දිගු කාලී නෑ ැන් සාම් සේවකයන්ට කොටස්නිකුත් කලාාද සේවකයන් නොමන කටස්නනියුත් කලාද කිනි ප්‍රශ්යක් නෑ කොටස් නිකුතුරන දිකුකාලන දෙකමහරි දෙකමාරි දැන් පේනොද ප්‍රශ්නතිරි ගැටලුව මොකක්ද වඩා නිවැර දුත්තරි මොකත් වඩ නිර දුත්තරි ැන් සේ අපි පිතන හිතන් වන්නේහෙමයි දෙකම කොටස් නිකුතුව දෙක හරි නමු ඔමි බලමු මේ දෙකෙන් හත තුනසා පස්වනි පිළිතුරු දෙකෙන් තුනසා පස් වන පිළිතුරු දෙකෙන් වැඩිපුර නිකුත් වෙන්න්නමකක්ද නැතම් විසාල ප්‍රාග්ධන ප්‍රමාණ ැස්වවෙන්න සේවකෙන්ට කොටස් නිකුතුේෙන්ද නතම් පොදුවේ කොටස් නිකුතු වෙන් පොදුව කොටස් නිකුතුවෙන් එමනම් විසාාල ප්‍රාග්ධන ප්‍රමාණයක් රැස් කරගන්න පුළුවන් කොටස් නිකුතු වෙන තුන් නිතුරයි ඒ අරු තම අප මේක රගන්න වෙන් නැතන් දෙක මහර. දැකද මේක සලෙක් කරන්න වෙන ක්‍රමයක් නෑ. එකම ක්‍රමේ සේවකයන්ට සේවකයන් දිරිගන් වන්න කොටස් නිිුතුවරන එක හැමදාම කරන්නේ. අනික කරනත් බොහම කුඩා කොටස් ප්‍රමාණයක්තම ගොුණන් ලබාද. විසාල කොටස් ප්‍රමාණයක් නිෙකුත් කරල මහජනයගෙන් විශාල මුදලස්කන්දයක් කරස් කරන්නේ පොදදු කොටස් නිකුතුවකදී එමනම් අපි පිළිතුර තෝරගන්න යනුව ප්‍රමාණාත්මකව සැලකා බැලීමෙන්. ප්‍රමාණාත්මකව බට තැමීමක් කරාම. වඩා වැඩිපුර ප්‍රාගධන ක්‍රශ්න මාර්ගය නිසා කොරස් ිකුතුමේ ොගන්ම ේෙෙනවාල් උත්තරේ එමනම් තුන උත්තරේ තුන්න යම්බිදීකින් මේ තුන්ව නිත්තුරේ නොතිබනාා නම් පැහදිලි මුත්තරය පා පැහදිලි මුත්තරේ ප පැදිලීනි රයි. එතුර මේ ප්‍රශතිෙම්ම කෙටිකාල නර මුදල සම්පාදන මාගයෙහුත් තුනක්ම තියෙන ගෙවීතු විදම් කල් දැමීම වෙළඳනයි ැකවර කියල ප දත්තර තුනමකු තුනක්මති තුුම දෙන්න සම එකයින දෙන්නේ එකක් තෝර ගැන පුළුව. ඊලක ප්‍රස්සෙ බලමු සංවිධානයක මූල්්‍ය කළමනා කරනේ ප්‍රධාන පරමාර්තය නිතර නිතරමක ක හනුව නිතර නිතරම පිදැ කිීරැකතා කරදගුණනි සංවිධානයක මූල්්‍ය කළපනා කරනේ ප්‍රධාන අරමුණ අරමුණු නෙවෙයි ප්‍රධාන අරමුණ තියන එකයි. ප්‍රධාන පරමාර්ථය එකයි මකදේකන්නේ. ව්‍යාපාරය හා සැබැඳී අයිතිකරුවන්ගේ අගේ උපරිම කිරීම. නැත්තන් ධනය උපරිම කිරීම. ඕනෑම ව්‍යාපාරයක හිමිකරුවෝ අරමුදවල් යුදෝරෝ මුදලිින්ම යදෝරු විවාර මුදුලිම යුදෝරු. කෙටි කලක දීෝ වත්කම් බොඩ පත්වයනු ඉඩ අම්ගොඩ නැගිලි අන්ත්‍ර මෝට රඇතගරභ හන්ඩ අදවසෙන් වත්කම් බොඩ පත්වෙනවානි ඒ වත්කම් කෙදිනෙකො හෝ උපලබ්දි කරන ලැබෙනගේ තමයි. ව්‍යාපාරය ව්‍යාපාරය හා හිමිකරුවන්ට සම්බන්ධගේ කියන් ව්‍යාපාරය සම්බර්ධය හිමිකරුවන්ට අදාලාගේ කියන්න ඒකත්. ඒ අගේ අඩුකරගන්න දෝන හිමිරන්ට වැඩි කරගන්න පැහැදිමි වැඩි කරගන්න ඕොන් අද මම රුපියල් මලියන දාහැක යොදවල මිලන දයක වත්කම් බිහි කරල ව්‍යාප ස්ටාට් කලා නම් තවත්වර්ස පහකින් දහයකින් විශ්සකින් ආදිවසයෙන් ව්‍යාපාරය ඇවර කරදදිූ වසා දැමීමේදී මම අතරගන්න කැමැති මිලින දැ වත්කම්නේ මිලියන ඉටට වැඩි ප්‍රමාණයක් ඒ බත්කම්වලාගේ අනිවාරය වැඩිවිිලා තියෙන්නු. අන්න වගේ එ මුල්ල කළඹනා කරුවෝ තීරණ ගතය යුත්තේ. මුල්ලන තීරණවේවා ආයෝජන තීරණවවා මුල්ලන තීරණ කියන මුල්ල සම්පාදර අයෝජන කැන මුලේ දව. ඒ තීරණ දෙකෙන්ම අයිතිකරුවන්ට අයිති ව්‍යාපාරයේ වත්කම්වලගේ වැඩිවිින්ඩෝල්. එඒම වැිකර ගැනීමේ අරමුණලින් තමයි කරමනනාකරුක්‍රයත්මක වෙන්න්නන ්‍රධානරම අරමුණ ඒකයි ආතන විසින් සපියවල් ලොබට නිෂ්පාදන හෝ සේවාවන්ගේ වර්ගය හා ප්‍රමාණය වැඩි කිරීම අරමුණක් වෙන්න පු ඔයක අතරඒකයි ප්‍රධානයක නෙවී ආතන වින් ගෙවල් ලබට බදු ප්‍රමාණය හමකිරීමඒ කරමුණක් නෙවීණ එකවංචාවක්. ඉලඟට අයිතිකරුවන්ගේ ව්‍යපාරය හා සබද ගගේ නැත්තන් ධන උපරරිමිරු තින් හරිට තියෙන උත්තර නිදිදම තියෙනවා හිමිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැදිීගේ නැතැන් ධනේ නැත්තන් මෙකර කියන්න බල ස්කන්ද කියන කියන්න පුළුවන් ස්කන්දය ට ඉස්කන්දය උපරිම කිරීම තමයි අරමුණ මේම් උත්තරේ තුුණ. අපි තුරද ගත්තයත් කියවම් බලන්නේ සවකයන් විසින් උපයවු ලබන ප්‍රතිධාන උපරම කිරීම නැහැ. ගඳුනු කරන්ගේ තෘප්ති උපරම රීමත් අතරේ කරමුණක් එන්න පුළුවන් ප්‍රධන අරමුණු තමයි තුගරක පැදිලනි උත්තරය තුන. මේ ප්‍රස්ටෙම ඔබට පුළුවන් වෙනවිදිකට ගලපන් පරිවර්තනය කරන්න. සංවිධානයක මූල්්‍ය කළමනා කරනේ ප්‍රධාන පරමාර්ථයක් නොුවන්නේ. වන්නේ ප්‍රධාන පරමාර්තයක් නුවන්නේකිවන ආයතනය විසින් සපයවුන් ලබන නිෂ්පාදන හෝ සේවාවන්ගේ වර්ගය හා ප්‍රමාණය වැඩි කිරීමට අමුණක් වෙන පුළුවන්. සේන නිස්්ානය නිස්පාධිත කන ම මේ නිශ්පාදන කියන්නේ නිස්්පාදන වන වැරදි අතමේ පර භවිතා කරන්න එන්න නි්පාධීත ප්‍රනක්ෂනකන නිෂ්පාධීත නැතන් නිෂ්පාදන හෝ සේවාවන්ගේ වර්ගය හා ප්‍රමාණය වැඩි කරගන්න තැමූ මුත්සා කරනවා. ඒ අරාමකොදන් අ ප්‍රධානර මුණ වෙන ව්‍යාපාරයයා සබැදියගගේ ඇතුපරින් මිර ඒකත් හරි. ආතනි විසින් ගෙුුණල් ලබන බදු ප්‍රමාණය ඕම කිරීම බඳ ප්‍රමාණය ෝම කිරීම. අරමුණක්ද නෑ අරමුණන්නවෙන් බදු ප්‍රමාණය ඔවම කිරීම කියන්න ඉති වංචාවක් තේෙනත් වංචාවක්න ඒකරුණක් න හෙන උත්තර තමයි හොෝවට සේවකැන් විසි උපේල්ලො වන ප්‍රතිධාන උපරම කිරීම සවකයන් වි උපේුල්ල වන ප්‍රතිධාන දැ ඇත්තටම සේවකැන් විසින් උපේන ප්‍රතිධාන තේනත් ප්‍රතිධාන කන්නේ සේවකයන්ගේ ප්‍රතිඵල ප්‍රතිාන සේවකන විල බාධන ප්‍රතිඵල ැන ේවකන්ගේ පලදාාහිතාව ඒකයගෙන උපරම පලදදාායිතාව කල බාගනීමත් පමාර්තයක් වඩ පරි පුළුව ගණුර කරුවන්ගේ තෘප්තිය උපරිමිකිරීමත් අනිවාරයන්නේ ගඩුර තෘප්තිිත් නොට කිෙසිවක් අපට බලාපොත්තු බේ එනිසා ඒකත් අරමුණක් වන්න ප්‍රහනම් වඩා වැදදි උත්තරරි නැතම් පරමාර්තයක් නොමනය කනන් හැවුත් අනිවාර මුත්තර දෙක වෙන්ඩ. පැදින ඒවාගේ ප්‍රශ්න තවතවත් ඔබ නිර්මාණය කරන්න එක හොඳ විභාගිය ආයාමක් වෙනවා අපි බල ල්ල ප්‍රශ්නයත් රඳවාගත් ඉපෙවුම්. රිටන්නි රිටේන්ඩ්නි සරඳවාගත් ඉපෙවුම් නැත රඳවාගත් ලාබ රඳවාගත් ලාබ. රඳවාගත් අරමුදවල කියනවා රඳවාගත් සංජිත කියනව රඳවාගත් ලාභ කියනෝ කොමකයි. යනුවෙන් අදහස් වන්නේ. ලාබාන්සගවීමෙන් පසු ආයතනය ඉතිරු වූ සමස්ත එපුම් වටිනාකමයි. සමාග මේ ද්‍රවශීලතාවේ පිබඳ සංඥාාවකකි. බැංකවූ ඇති දල් සේසේ හා සමානදයකි. ආයතනය වෙළදාමින් ඉපෙවූ ලාභේවේ. වෙළදාමෙන් ඉපෙවූ ලාබේවේ ඔව්‍යාපාරයේ වියදම් මහා පිරිවය අඩු කළ පසුව සමාගමේ ඉතිරි වන සමස්තලාභය වේ සමාන උත්තරර්ගරත් තීරවනි මේකත් හරිනි මේකත් හරිනි ව්‍යාපාරයේ වියදම්මහා පිරිවය. අඩු කළ පසු. සමාගමේ ඉ ව සමස්ථලාය. මේකත් හරි නමුත් ඒකෙතියෙනෙක් වචචන ගැලපීමේ දුරුවවල තාාවවැත් තීර නිසැක දුරුවල පිළිතුරක් වසෙන් අපිට ඉවත දාන්න පුළුවන්. ව්‍යාපාරය ආදායමෙන් විය දම්මහා පිරිව ගොන වඩහරි දායම කැන කියන විය දම්මා පිරිවැඩු කළල පසු මකද පැදිරිනේ පිළිතුරේ බාගයක් ගිලි නෝ. ව්‍යාපාරය ආදායමෙන් විය දම්හා පිරිවැෑඩු කළ පසුව සාමාගමයේ ඉතිරි වනකිව ගන වඩා හොඳයි. එනිසා ගැලපිල්ල ගැනපට පිළි ගන්න බෑ. අපි නිසා පික අයින් කරන නතන් හරික ආයතනය වෙළදාමෙන් නිපෙවුලාබේවේ ඒකත් සාමාන්‍යින් හරි ඉතින්නේ වෙළඳ ගටයුතු කරලා උපේගත්තුත් ලාබයක් ඒක ඉති රදවාගත් ිපියුම් කල ගණනගන්න පුළුවන් මු ගැටලුවෝතියෙන්නේ ඉපවූ මුළුලාබේම රඳෙනවද නෑ ලාබයෙන් කොටසක් ප්‍රතිලා බෝයෙන් හිමිකරොන් පෙදා ගන්න. නිසා ඒකත් අප ගන්න බෑ ඒත් ගන්න බෑෙන. බැංකුව ඇති මුදල්ශේෂයහා සමානදය සම්පූර්ු වැරදීන් බැංකුව ඇති මුදල් සේෂයටට සසානයමෙන් නන්න දොගත්තිිුම්කින එක තේනව රඳවගත්ත මුළුයි පෙවුම් මිලිර දහයක් මිලින දහැ බැකු දන්නේ වැරදි පැදුි රද. සමාග මේ ද්‍රවසීලතාවේ පිරිිබඳ සංඥාවකි. ඒකත් වක්‍රවයිතින් ගන්න පුළුවන්. එකන්නේ දැඟ ලාබූපෙල ලාබ රඳවගන්නෝ කියන්නේ ව්‍යාපාරයේ සල්ලි තියෙනවන්නේ දවසීලයින් එහෙම අදහසක් තියෙනවා. නමුත් එක පැහැදිලි නෑනේ සමාගම ද්‍රවශීලතාව පිළිබඳ සංඥාවක්කිවම එක සංඥාවක්නේ එක සත්‍ය වෙන්න පුළුවන් නොවන්නක් පුළුවන් එක ගැටලු සහගත ව්‍යාකූල පිකත් අයින් කර දානෝ. හොඳ මුතනය තියරනුඩ ලාභාන්සගවීමෙන් පසු ආයතනය ඉතිරි වූ සමස්ථේපියුම් වඩනාකම අන්න සමාගෙම ආදෑම් වියදම් අඩු කරල ලාභයක් ලැබෙනවනේ ඒ ලාබේෙන් අනිවාරයෙන්ම ලාබාන්ස ගෙවන්ඩ ඕනේ වර්ණී ලාභාන්ස සාමානකොටස් ලාබාන්ස ගවන්න ම ඕනේ. ගෙව්වට පස්සේ ගෙව්වට පස්සේ ඉතුරුවන්න ව්‍යාපාරී ඉතිරිවෙන ව්‍යාරයේ රැඳෙන සමස්ථ එපවුම් වඩනාගමත මයි මගත්ද රදවාගත් එපවුම් නැත රදවාගත් ලාභ නැත්තං සංචිත කලා කියන්නේ මේකට කියන්න පුළ අපට සංචිත කර කියන්න පුුවෝ සංචිතසවන්. න හඳ මුත්තරේ පලවිනිියක පලවිනිිය එක පලවෙනිිය එක මට මතකයි ඒලවලනු වෙයි ඩබට පේපර්ක මේක සංක්‍යයාත්මො මුකල තිබුණ අපිටත් ඒ වගේන්න පු ො පේවත් සූදනන් වනවා සංඛ්‍යාත්මකවල් තේරවත් උදහරණයක් වස මෙෙන මේ වගේ මේක අතිරේක ප්‍රශ්යක්කා අතිරේක සමාගමක සමාගමක වසරේ වසරේ සුද්දලාබේ රුියල් පලක්ෂය සාමාන්‍ය කොටස් ලාබාන්සේ රුපියල් රුපියල් අපිතමු හදලිස්ථයි වරණී කොටස් ලාභාන්සය රුපියල් විසි පන්දායි රඳවාගත් ලාභ රඳවාගත් ලාබය කුමක්දක ැකු පිළිතුරු පහක්ද පහ පිළිතුරමකන් දෙදකොට පිළිතුරමොකක්ද ලක්ෂ පහක සුද්දලාභයක් උපේරු ගැන ආදායම් වලින් සසිරුවවිදම් ගියාම් සාමාන්‍යකොට ස්ලාාන්සිය ඇත ලිස් දහක් කියය නෝ වර්ණී කොට ස්ලාබන්යේ විසි පඳහක් කියනවා හරිද එතකොට එෙනම් මේ දෙකම ගෙවන්න එපේ නොගෙ වෙන්න බෑනි එන උක්කො හැට පඳහා. න්දක්ගයා ම හෙනක් තවකියක් ඉතුරුද. හාර්ක් හාර්ලක්ෂ තිස්පන්ධක් ඉතුන් එන හාර්ලක්ෂ තිස්පන්ධ තමයි රඳවාගත්ලාවෙෙන් හාර්ලක්ස තිස් පන්ධා තමයි රඳවාගත්ලාබ වෙන්නේ එ්චරයි. බෝමසරලායි මේක මේමටි වඩ සංකීර්ණ කරන්න පුනො කොහොමදී. වස්සරේ සුද්දලාබිරු පියල් පනස් දායි සමාගමර පෙල් දහ සානකොටස් මෙචරක් කුත් කල තිබුණ. ියල් යි සීරටේ වර්න්නේය කොටස් මච්‍ර ප්‍රමාණය කක් කල බුණ රද වාග ලාය වනනි තු්‍ර පාදන්න පුළ ගනය කරනති ද මේ මන් ට ෙලීම දන්නන්නේ එමන ඔකට පුලන් සාමාන්‍ය කොටස් ලාභාන්සේ ප්‍රසතිය තියෙනවනි අප ප්‍රසතය දෙනවන ගැඩ්ුවී ඒ ප්‍රතිසතය අනුව සීරගාන බලනු වර්න්නේී ගොටස් සීටයට අටයිගල කිය තීරමණ සීටටේ වර්ණය කොටස් හුපියල් ස සීට වර්ණී කොටස් දහදායි. ියල් දහය කොටස ගේ න ක්ෂයි ක්ෂසි රකය අන දහයි ඒවගේ අරගෙන ඒ දෙකම අඩුවෙන් වු නේ දෙකම ගෙව්වට පස්සේ ඉතුරුුවවෙච්ච ලාබේ තමයි ්‍රදව ගත ලාබේවින් ඉතුරවෙච්චලාබේ තමයි රඳවගත්තලාබේවින් තේරවාද ඒවගවට සංඛ්‍යාත්මකකාවත් ඒත් පුළුවන් වෙනට ඕන් රයි ඊලකට දෙදස් පහලවේ විවාාහ ප්‍රස පත්‍රී මවි්තු ප්‍රසන නිෂ්පාධන ආයතනයකට අදාල වියදම් කිහිපයක් පහත දැක්ව නිෂ්පාධන ආයතනයක කම්හලක වියදම්. මේක අහන් බලමු විචල්ල වියදම් පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන් විචල්ල වියදම් දැන් මූල්්‍ය කළ නාරණ දපි හඳරගන්න ප්‍රධාන වීදම් වර්ග දෙකක්. එකක් ස්ථාාවර වියදම් අනිතක විචල්ලි වීදම්. ඒ දෙක එකතුතම මුළු නිෂ්පාදන වීදම්බෙන් එනම් ස්ථාාවරයදම් කියන්නේ නිෂ්පාදන ඒකක ප්‍රමාණය වෙනස්වීමට සමගාමීව වෙනස් නොවන පිරිවේ. නිෂ්පාදනය වැඩිවන නැත්තං වෙනස් වන අඩුුවරි වෙන. වෙනස් වන වේගට සමගාමීව. වෙනස්වෙනි නෑ. එක ස්ථාවර පිරිවයක් සදාකාලිකු ස්ථාවර නෑ. බෞද්ධ දර්ශනය අන බුද්ධ දර්ශනය අනුව සීලුදේ අනිත්‍යයි. ස්ථාවර නෑ එනම් මේකත් අනිත්‍යයි. එක හැබැයි නිෂ්පාදනය වෙනස් වන තරමට වෙනස්වනි නෑ. ඒද අපිතු නිෂ්ාදනය ඒක දහිදං සීට ගයාගගේල ස්ථවරපරය වෙනස් වනි නෑ. පන්සිර ගයාගේ ස්ථවපරය වෙනස් වනි නෑ. නමුත් ඊටත් එහාට නිෂ්පාදනය වැඩිකරන්න දෝන්නන් අන්න ගොඩ්නැගලි තවපුළුලු කරන්න වේ. ගබඩා ඉදි කරන්නවෙේ අන්න ස්ථරපිරිවයක් ඇතිකෙරු. නමුත් නිෂ්පාදනය යම්තා මට්ටමකට වැඩි වෙනකං ස්ථවරපරය වැඩිවිිනි නෑ. එකම ස්ාපරවකයෙන් විචල්ල පිරිවහමනවයි නිෂ්පාදනය වෙනස් වන වේගේට සමගාමීව වෙනස්න විචල්ල පිවේ නැත නි්ානය වැඩවීමට සමගාමීව සමානු පාතිකෝ විචල්ල පිරිිවත්මකොදයි කියලනම් කිසියම් බහන්්ඩයකට බාණ්ඩක් නිපදවන්න යම් අමුදුව වී ඒකක දෙකක් භාවිතා කරන වන එක අමුදුව ඒකකයක් රුපියල් දදායනම් ඒක දෙක රුපියල් විස්සයි එන දුවවවි සදා විසක් ෑවේරු ඒකක දෙකක් හැදුවත් හතලියක් යරනම් තුනක් හැදුවත් හැටක් කැරන්න ඉපාදනැක ස ලි එඒම නම් මාසික සේවක වැටු මොකද කියන් මාසික සේවක වැටු ස්ථාවරද විචල්ලේද. ස්ථාවරයින් මාසයයක් තුළ සේවකි ඔයක දහදහක් නිිප දෙෙව්වත් ලක්ෂයයක් නිිප දෙව්වත් මාසසික වැටුපු වැටුපුම ස්ථාවරයි ඒ ගන්න බෑ පස්සේ කම්හල් රක්ෂණ ගාස්තු කම්හල් රක්ෂණ ගාස්තු මොකද කියන්නේ නිෂ්පාදනයේ වැඩි කරන්න වැඩි කරන්න කම්මල් රක්ෂණ ගස්තුවර ව ො ෑන කම්මල් රක්ෂණනති ස්ථාවරයි කම්මලක් රක්‍ෂණය කරාම ඒක ඇතුළේ බාණ්ඩ දෙකක් හදනොවද සියයක් හදනොද දහක් අදනො දාලා නෑ කම්මල ක්ෂණය කරා. කම්මල් ගොඩ්නගිල් හා ගොඩන්නගල් පරිස් එඟ එකක් ස්ථාවරයි. ඉනට අමුද්‍රීමට ගැනු එක මොකොද එක විචල්ලේ නිෂ්පාදනයේ වැඩිවෙදදි අමුරුව විලිදී ගැින් වැඩිෙනු එනම් අන්න. ස්පාද නැක ව ෙනස් වන එක පහැදිලි වූ විචන්ලය ඉලකට අලවිි කොමිස් විකුණුම් කොමිස් විිකුණුම් කොමිස්සකත් විචයිලයින් විිකුණු වැඩි වෙන වැඩ වේ ගෙනන කොමිස කත් රු විිකුණුම් සේ හය සියක් විකුණු කො දහය දසියක් විකුණු කො වද හැකිකරද විසයි නිවර විිචල්ලය හිස් බෝතල් මලදී ගැනුම් හිස් බෝතල් මලදී ගැනුම් ලොකද කියන්නේ ඒකත් විචල්ල වී හැකිනේ හිස් බෝතල් මිලදීගන්නන්නේ බහන්් ඇසුරුම් කරන්න බොහෝ විට ඇසුරුම් උපකරණයක් පසේෙන් එතකොට නිෂ්පාදනයේ වැඩිවෙන්න වැඩිවෙන්න තේනවාද නිස්පා ර ස්පෝත ොන්න හිස් බෝත ිද ගැන ඩිීම න පැදිරුම් චල්ල එකකත් ගන්න පුනුව වරිපම්රි පනම් කමකත් වරි පනම් බද ඇසෙස්ම ටක් එක පලාාත් පාලනා ඇත්තනවලට අප සතු නිශ්චල දේපලේ නම් ඉඩම්සාගොන් නැගෙලි නිශ්චල දේපලවල වාර්සික තක්සේරු වටනාගම් මත කාර්තු පදනමක් වොසෙන්ගේ වීතු බඳ. ඒකේ නිෂ්පාදනයේ බිදුව වුනත් සීයක් වනත් නිෂ්පාදරනය නොකලත් අපි පදිංච වනත් නැතත් ගවන්නේප එකති ස්ථාවරයි ඒකත් ගන්න බෑ. කෑලි ක්‍රමයට වැඩ කරන සයක බේතන දැන් මාසික සයක ස්ථාවර වැට පක්ලේ. කෑලි වැට පීස් සැල්වේස්. ක් නි්ාදනය කල තෘපියල් පණහායි. දෙක් හැදුත් සියය තුනක් හැදුත් එකසී පණයි ආදියෝසි වෙනස්වෙන වන පැහැදිලිවම විචල්ල පිරිිවෙන් නිෂ්පාදනය ඒක මත පුරස්කාරය මොක දේ ගැන කියන පුරස්කාරෙක් නෙකක් ඉංග්‍රීසින් කන රෝයිල්ට කියල පුරස්කාරයැන කිසියම් පුද්ගලයක්කෝ ආයතනයක් සතු සම්පත් භාවිතා කිරීමේ දී. ඒ සම්පත් භාවිතා කරන ප්‍රමාණය අනුව සම්පත් හිමයාට ෙවේතු ගාස්තුූ තම ප්‍රොස්කාරයකයන් දැන් ඔයාල සතුව තියෙනවා විශාල ඉඩමක් එඩම මෙතියන විශාල මැටි කන්දාක් හරිද අපේතු මම පාරවල් ඉදිකිරීම් කරන කොන්ත්‍රාත් ව ආපාරිකයේ මට අවශ වන පාර්දාන්න මැටි මංඔබේ මැටි ගන්නවා අපි ගේ විසගන්න මැටි කිව්බ් එක රෘපියල් දෙදාහයි එනම් ම කිව් එක ගත්තු තෘපියල් දෙදදාක් ගව. දැයක් ගත්තු ෘුපියයල් විසි දහක්ගවනු තේරවා එකද පුරස්කාරයකයන් ඒ ඔබේ සම්පත මමයි පාවිච්චි කරන. ඔබේ සම්පත පාවිච්චි කරීමේ සම්පත් හිමයාට ම ෙවන ගස්තුූ රොස්කාරඒකත් අනිවාරය විචල්ලය නිෂ්පාදන වෙනස්වීමට එක වෙනස් වෙන පැදිලි එකකක් තේරම් විචල්ලය එනම් විචල්ල පිරිවය පහක්කාවනEG ර පක්ති කල. තියන උතර පා පැදිලි උතර පා පැහැදිරීම පා මේ ප්‍රශ්න මහන්න පුළුවන් ස්ථාවර වියදම් කිහිපයක් ප විචලදම් කිහිපයක් පහත්දැක් වෙනවා ස්ථාවර වියදම් පමණක් ඇතුළත් කාණ්ඩේ හමුණු අනම් උත්තරේමොගක්දඒAB මේ විදිහයට මේ වේදම් දීල ඇහවුවොත් ප්‍රශ්ත දෙකටද දෝලනද දෙකයි එක්කෝ ස්ථාර එක්කු විචල්ල පැදලිනි රයි ඊළඟ ප්‍රශ්ති බලමු මේ දෙදස් දාසෙහි බාග ප්‍රශ්න කොළඹ කොටස් සෝමාරු වෙහි කාර්ය සඳහා රිජෝම සම්බන්ධ නොමන පාර්සුවයෙකුමන් කොළඹ කොටස් හෝමාරු වෙෙහි කාර්ය සඳහා රජූමම්බන්ධ නොවන පාර්ශව. කොළබ කොටස් මාරු නතන් කොළඹ කොටස් වෙළඳද පොලනතං කොළඹ ව්‍යාපාර වස්තු වෙෙනඳ පොනතන් ොළඹ ව්‍යාර වස්තු විනිීම ස්ථාන කියකල කියීම මතකයින ියුදු විහාර ොක්‍ර තිී වන්නේ ඒකට සබන්ධ සක්සාමනය කෞද ලේඛන ගත සමාගව. කොටස් ආය න කොටස් විකරුණුම්කරුස ැනුම් කරු දෙ ගොල්ලම තව කොළඹ කොටස් සූමාරුව ඒ කොටස් ව ද පො පරිාන කර නයකේ. කුම් පත්හ නිනීමේ කොමිසිෙන් සභාව කොටස්තුද පල නයාමන පාලනය කරන එකේ. තරයි උකාර සමාගම් ඒගොල තමයි කොටස් ගැඳුනු සක්ක්‍රීය කරන සම්බන්ධී කරණය කරන්න. ඔයටික දෙෙනනි නැතිකහයු. ස්ලයිස්තුගත සමාගම අනිවාර්ම සම්බන්ධයි. සමාගම් රජිස්්ටර් දෙපාර්ත්වේන්තුූ අනිවාර්යම සම්බන්ධ නෑ කිසිම සම්බන්ධයක් නෑන සමාගම් නීතිකරන ර නිික් යාාකට ක සබදධ දක් නිර. රකර සමාග මනිවාරය ාරකා බැු එකත් න ම ාරකා බැක ස්ටෝඩින් බැංක් ොද ොටස් වල දෙ ොලේ විධ යෝජකයන්ගේ අරමුදල් වල බාරකාත් කාරක්තිය දරන්නේ විස්්වාසේමතකට නැගුණ වාජි බැංකු මගේ එනක් ඒකත් අනිවාරෙන් බාරකාර බැකු ස්ටෝඩීින් බැංකු සම්බන්ධයි රෙකු පත්හ බිනිමික මිසම තමයි කොට ස් ළ පාලනි කර එනක් කිම සබන්ධදක් නැතු තර ලෙසි දෙක සමාගම රස්ටාර් දෙ පාර්තමේන්තු. කිෙුත් විධ ප්‍රථානය ොඹකොට ස මාරු සබඳ කරල. කොළඹකොට සූමාරුව පරිපාලනය කරන නැතන් කළමනාරනය කරන තන යවදත් මක දුත්තර මතරන හැ කොළඹ කොට සූමාරු වෙන්න්නුව කළම්ඹ ස්තෝක ක්ෂක්. ොළඹ කොටස්විලඳ පොල පාලනය කරන න්‍යාමනය කරන හෙවත් පාලනය කරන යතන හවත් මොකක්ද සුරකුම්පත්තා විනිීම කොමිසින් සහ මේක රාජ්‍යායතනයක් කොළඹකොට සූමාරු මකද රාජායතනයක් නොවෙේ තැ වුරුන්ගේ සංගමයක්. තැරවූකාර සමාගම් එකතු වෙලා ඒගොල්ලන්ගේ දායකත්වෙන් පිටුව ගත්ත සගම එක්තමයි කොළඹකරට සූමාරු කර කියන්න ඉලකට සාමාන්‍ය කොට ස් පරාග්ධනය හා සංචිතවල එකතුවට වඩා නය ප්‍රාග්ධනය අඩු නම් එම අනුපාතය හඳුන්වන්නේ සාමාන්‍ය කොට ස් ප්‍රාග්ධනය හා සංචිත එකැමකක්ද මෙමොකක්ද මේ අයිතිකරු ප්‍රාගධ අයිතිකර පාග්ධනය නැත්තන් හිමිකරු ප්‍රාග්ධනය අයිතිකරු ප්‍රාග්ධනය හිමිකරු ප්‍රාග්ධනය හිමිකාරයුත්ත ප්‍රාගධනය සුද්ධ අගේ සුද්ධ අයිතිය ඔයොක්කොම අපලි දස්කරන එකයි සාමානයකොට සු සංචිතය මතකයි නේද සංචිත සාමාන්‍යකොට අස්සවල්ට නිතරම බද්ධ කරන්නේ ඇයි ඕක මෙතෙක් අපට දක සුන්නයකගත් හනපුු හොඳ ප්‍රශය අනරම් භාගට සංචිත හිමිකාරයුත්ත ප්‍රාග්ධනය වන සාමාන්‍ය කොටස් වලට බට් කරන්නේ යයි බද් කරන්නේ ඇයි. ඇයි හේතුව සංචිතවෙල අයිතිය තියෙන්නේ සාමාන කොටස් හිමියන්ට නිසා ඒත් අප හැදිලෙනම් එකැමකක්ද සුද්ධලාබයෙන් රජයට බදුගෙවන බදුවඩු කරනු. වර්න්නේී ලා බාන් ස අනිවාර්රම ග විතු එකත් අු කරු අඩු කලම් පස්සේ මිලියන පහ සුද්දලලාබයයක් තියෙන වනන් ඒ සුද්දධලාබේ මයිතිකාර්ද සාමාන කොසමෙන්ට ඇයි සියලු විය දමගවලතියෙන් බදදුද්ගෙවල වන්නේ ලාබාන්සද ගෙවුවන ඉතුරු ලාබේ මිලියන පනහ මයිති සාමාන කොටසමියන්ටයි. එනමුද සාමාන්‍ය පරිචය අනුව පුරුද්ධ අනුවඒ මුළු ඉතිරි සුද්ද ලාබේම ලාභාන්ස වසෙන් සාමාන්‍ය කොරසමෙන්ට දෙන්නේ නෑ. අඩු කොටසක් ලාබාස වසෙන් ගෙවල වැඩි කොටසක් ව්‍යාපාරය රඳව කරන සංචිතක කරන. අනාගත්ත පුළුල් ක්‍රීම් සංවර්ධනටයුතුළ පවිච්චි කරන්න. පැදිලිද. එහෙම තියාගත්තේ සාමාන කොට ස්මට ඉතිරූ ලාබේ ඉතිරු වූ ලාභේන්තමයි සංචිත පැත්තකට කරන්න. ඒමනම් සමාගම ඇවර කර නොකැන හෙට හෙට ඇවර කරද්දි. අර සංචිතෝලින් වැඩක් කරන්න නැත්තම්. පුළල් ක්‍රීම් නවීකරන්නට පෞච්චි කලින් නැත්නම්. ඒ සංචීතමුතුුව කාඩ දා ඇති සාමාන කොඩස් සිමෙන්ට. ඒ කයි සාමානය කොට සිමීමයට මේ සංචිත බද්ධ කරන්නේ. තරම හිමිකාරත් ප්‍රාග්ණය වසේ ඒ හොඳ ප්‍රශ්නක භාග හන සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සංචිතවල්ල එකතුවේ කැරක් අඇතිකරු පක් වඩා නය ප්‍රාග්ධනය පැදිලි එක දිරිර නායික නය ප්‍රාග්ධනය අඩුනම් නය පාග්ධනය අඩුනම් නය ප්‍රාග්ධනය වැඩිනම් මකක්ද අධි තෝලන නය ප්‍රාග්නය අඩුවන් කෙරමකද අනිවාරයම අවතෝලන නුපාතය අවතෝන තත්වේ අවතෝනතත් එ සාමාන්‍යකොට ස් ප්‍රාග්ධනය හා සංචිතවල එකතුව නය පාග්ධනයට වඩා වැඩිනම් මො අකොට අධිතෝ දෙදන ඒත්ව තෝල්න්නේ ඇහි තේෙනවා මගේ කණින් පෙත රැුව සාමාන්‍යක කොට ස් ප්‍රාග්ධනය සංචිතවල එකතුවට වඩා නය ප්‍රාග්ධනය අඩයි කියන්නේ අවතෝල්න්නේ නය වැඩිනම් අදි නය දුරන් අවතෝල්න්නේ එනම් මම හනවා මම හනවා නය ප්‍රාග්ධනයට වඩා මානකොස් ප්‍රා්ර්රය සංචිතල එකතු වැරිනම් ඒත් මේකමනේ අනි පෙතරැහ. ඒත් අවතෝල්ලි. එනම් සාමාන්‍යකොට අසා සංචිත වල එකතුර වඩ නය ප්‍රාක්්ධනය වැරිනම් තමයි අධිතෝල්නයක් කියන්න. උත්තරය මොකක්ද බලන දෙන අවතෝලෂ නිකරුපාය වැරදි ජගමනුපතික. එත වැදදි ආයෝජන මතපතිලාබනපාතය සම්පරින් වැරදි අිතෝලනයත් අි තෝලනය අවතෝල් දෙන්නෙ එකක් පැදිලීම. සාමාන්‍යකොටස් හෙවත් හිමිකාරත්වය වැඩි කියන්නේ අවතෝල්නයක් උත්තරේ තුන. දැ මේ ප්‍රශ්නම තවත් දුමන පුලන් ක්‍රමයක් මොකක්ද. සාමාන්‍යයකොට ස් ප්‍රාග්ධනය හා සංචිතවල එකතුර වඩා නයපාග්ධනය නයාග්ධය වැඩිවීමගැන්නේ අධි තෝලේ නය පා්නය වැඩිවීම වාසිදායක වන්නේ කුමන තත්වයක් අට තියද. ඇවත් උත්තර පහද්දේ මොකද හොඳ මුත්තරේ නිවැර දුතර මකක්ද. ලාබ වැඩිවන තත්ත්වයකදී. ලාබ ඉහලයන ප්‍රවණාවක්ද තත්වයකින් දිගින්දිික දැ. ඇැත වර්ශස කීපයක්ක්ම වලෝම ලාබ එන්න එන වර්ධනය වෙනවා. ලාබ වර්ධනය වෙද්දි වැඩි පුරතියෙන් වන් අයතමයි. හේතුව නය සදහ ගෙවන්නේ නිශ්චිත පුලිය. නිශෂිත පොලිය පමණග්‍යවම ඒ වැඩිවල ලාබේෙන් වැඩි ප්‍රමාණයක්ක් ව්‍යාපාරි රඳගන්න පුළො චන් ලිටන. නමුත් ලාබ වැඩි වනවස්ථාවක සාමානකොට ස්්‍රාගධන වැඩි කරන තිබුණු නං සාමාන කොටස්හිමියන්ට පිදන්නවා අවරුද්ධ අවසානය අධ්‍යක්ෂක මණ්ඩලේ නිර්දේශ කරල්ලා? වාර්ික මහා සභහා රැසීමදී සාමාජිකයම් විසින් සාමාන්‍ය යෝජනා සම්මතයක් මගින් අනුමත කරනවා ඉහල ලාභාන්සපර සතිය එතකොට මොද සාමානකොරස් වැරීන්තියාගත්තනම් ත් අවතෝ්‍ය ඇතියාගත්ත නම් වැඩිපුර ලාබාන්සෝසෙන් ලබිච්චලාබේ නැතලට කලාගෙන යනවා ඒ තත්ත්ය අහිත කරයි. ඒ නිසා ලාබ වැඩිවෙන තත්වකෙද වැඩා හොඳ අධිතෝල තත්ව හවත් නෑය ප්‍රා්ම ඩිකර ගැනී ලාබ අඩුවන ව්‍යාපාරක් දැන්න්න අඩුවෙන වන නත් පොියිගන්න ඕන් පොලියගන්න මදින තවනයක් ගන්නවේ නවදානම් වැඩි. ලාබා අඩු වෙද්දි සාමානක කොට සමන්ට ලාබාස අඩුවෙන්ග වන්න පුළුවන් ලාභාසක පහරරින්නක් පුලුව. ඒ නිසා ලැබෙන ලාබේ අඩුුවනත් පටක රගන්න පුුව එෙනම් ලාබා අඩුවන තත්තුක හැරයන්නේ අවතෝල් එකැන් සාමානක කරොස්ප ප්‍රක්්ධනය වැඩියීම් නිෙකුත් කරන්න ඔ. මතකයි නේව විභාගට එක නිරන්තරම හනෝ. අපි බලපු ඉළඟ ප්‍රශ්නයත් රිජුහ අභ්‍යහන්තර අරමුදල් සම්පාදර මාර්ගයක් වන්නේ. රිජු හා අභ්‍යන්තර් අරමුදල් සම්පාදන මාර්ගයක් වන්නේ. එකර අරමුල් සම්පාදර මාග දෙක් මිස්ත්‍ර කරල හයිබ්‍රට් ක්‍රෂ්න එකක් වසමේ පත් කල තිය දෙමුහු ප්‍රශනයන්. රිජු කියනමකද රිජු හා වක්්‍රමූලනය කියයන් රිජු කියන්නේ මූල්්‍ය අතරමැදිකරණයකින් තොරව අරමුදල් සපයා ගැනීම. එක මූල්්‍යයා ඇතනැකවත් බැංකුවක් සම්බන්ධ කරගන්න නැතුව ව්‍යාපාරය විසිම රැස්කරත්වයක රිජු හරිනි. ැකුව ගත්තුත්ක්කර තට හ රජ අනික අභ්‍යන්තර බාහිර පාර්ශවයන්ට ආපසු ගෙවීමේ බැදියාවක් නැතුව ව්‍යාපාරය තුළින් මරමුදල් සම්පාදනය කරගත්තුත් ඒකම ගදද අ්‍යන්තර වෙනවා එ රිජුවෙන්න තුන අභ්‍යන්තර වෙන්නත් තුව බලම ක එක කොටස් නිකුතුව රිජද රජ ඒ හරි රජු මේ රජ රිජු හැබැයි මේක අ්‍යන්ත්‍රට බාහිරද මේ බාහිරයි එකයි ගැටලු තිර මේ එකක බාහිරයි බාහිරයි එනම් මේන ගැලපෙන්නේ. ඇයි වරණය කොටස්නිකුත් කලත් සාමානය කොටස්නිෙකුත් කළත් සමාගම ඇවර කිරීමේදී කොටස් හිමියන්ටේ ධනය ආපසුගවීමේ බැඳියාව තියනවා. එනිසසා කොටස් ප්‍රා්ධනය කන්නේ වැරකම්පන්තියේ ගිරුමක් කසන සලකන් තෙරුුවන් එනිසා එක බාහිරට ගෙවන් දෝනි රම් ාහිර අභ්‍යන්තර මාර්ගන බැංකුනයි බැංකුනයය බැංකුනෑය මොකද කියන්න මේක වක්රයි. ඇයි බැංකුවක් මාර්ගයෙන් ගත්තතු වක්රයි තේරවාද වක්රයි එනම් එතැන් අප හන්න වක්කරණය රජුගන්න බෑසා අනිත්්‍යක මේක බාහිරයි ආපසු බැංකරග න්න එනම් වක්්‍ර බාහිර එම්ආන ප්‍රසේ කහොහත්ම කැෙ දිවිි පැත්ම කැිෙන රන පැත් ැ ප පැත්ම කැෙෙන. නය කර නිකුතු රජුයි බැංකොක් සම්බධනෑ රජු මේකර කළ පේෙනවා. නමුත් කල් පිරනම ආපසුනෑයකිරීමට සල්ිගෙවර වෙදල න්නවා. එනම් බාහිරට ගෙවීම වෙදීමමත් තිරුණක බාහිරයි එරඟ එක ගන්නක් බෑ ප්‍රජුවක කාරි බාහිරේක ගැලපෙනි නෑ. රඳවාගත් ලාබය ඕ රඳවාගත් ලාභ කියනේ එකේදී ඒ ව්‍යාපාරය තුලින්ම උපදෝගත්තා අභ්‍යන් තරයි බාහිරක වන්නේ නි අනික බැංකුවක් සම්බන්ධ කරගත්තේ නෑ එනම් රජු එ මේක තමයි උත්තර එනම් මේක තමයි උත්තරරි රිජු කියන එකත් හරි ඒවගේම අභ්‍යන්තර කෙන එකත් හරි. කල්බදු කල්බදුකොත් ඒකත් මුල්ල්‍ය ඇතනෑ ලීසින් කම්පනයක් කල්බදු සමාගමක් යැනෙත් විශේෂිත මුල්ල්‍ය ඇතන මුල්ල තන ගත්තොත්ේ අනි වාරම ගද වක්කර වක්ර ඒවගේ ආපසු ග බන්න එෙන බාහිර එම් පැහැදිලුම් පිුරමක්ද. හතරමනි පිළිතු හතරමිනි පිළිතුර තෙරවාද. අපහිතමු මෙෙම රිජුහා රිජු හා හිමිකාරත්තා අර මුදල සම්පාදන මාර්ගයක් වන්නේ. රිජු හා හිමිකාරත් අර මුදල සම්පාදන මාර්ගයක් වන්නේ නම රිජු ඒවගේ හිමිකාරත්ව සහ අභ්‍යන්තර. රිජු මිකාරත්ව බ්‍යන්ත හිමිතන්නක තුනක් දනම තෙනනවා රිජුුවවෙන්නත් ඕෝනේ හිමිකාරොත් අයිතිකරු ප්‍රාගධනයට යිති වන්නත් තෝනි ඒවගේ මොකත් රජුවන්නත්තෝනි හිමිකාරොත්ව වෙන්නත් ඕෝනි අභ්‍යන්තර වෙන්නත් වෝන. ඇතරුත්තර ම දැමත්තර රජුවෙන්නත් තෝනි අභ්‍යන්තර මුල්ලි මාර්ගයක් වෙන්නත් තෝනි ඒවගේ අයිතිකරු ප්‍රාගධනය හිමකාරොත්ව ප්‍රාගධනයට. සම්බන්ධවෙන්නත් තෝන්න සුරටුම් මැ්චි මොගද මේක ගන්න බැහැනිම් කොටස්නිකුතු බාහිරයින් ගන්න බෑ රිජුුවක හරි බැංකුුණයි වක්රයි ගන්න බෑ නයකරනෙකුතු බාහිරයි. ගන්න බෑ රිජුවක හරි රඳවා ගත්ලා තුළකතගැ. ඒක රිජුණ බැංකුවක් සම්බන්ධන ව්‍යාපර තුරින් මේ හරි. ඒවගේ අභ්‍යන්තර ඔව ව්‍යාපර තුර අභ්‍යන්තරත් හරි ඒකම රඳවගත්ලා බනි ලාබ සංචිත ගත කරගන ඒක අයිතිකාරනද අයිකරු ප්‍රාගධනයට. සාමානක කොටස් සිමියන්ගේ අයිති වැි කරවනු එන අයිතිකර ්‍රා්රයට තරයන ඒ උත්තරේම ගද හතර හෙම ගත්තත්තවෙන්නේ අතර තෙරවාද අපේතමු මේ මැහුව කළ උත්තර කී පැද්දිල කියනවා උත්තර කහි පැද්දිල කිය කියනවා ව්‍ර කෙටිකාලින මුලි මාර්ගය වක්්‍ර කිව්ොත් මුල්්‍ය ාතනයක් සම්බන්ධ වෙඩෝ කෙටිකාලින වෙන්න ෝ නැහිම වෙන්න බෑ උපචිතම දම් වන්න බෑ මොකදක් මුතර බැංකවයිරාක ෙ වන්න බැංකවයිරක උත්තර මිටෙන් යි බැන්කවයිරාව වක්රයි බැංකවෙන් සපයගන්න අනික කටි කාලී නයි. උපරිම මාස තුනයි නැත්තන් පර්මණට පෝ ෝඩික් ගතුත් ස්ථාවරයිරාව ගත්තු අවරුද්දයි තේරවා එන බැංකවයිරම් ෙන්න්නු ඉලකට දෙදස් දාහතේ යමයජ භාග ප්‍රශ්නය පහත දැක් වෙන්නේ මල්ල කළමනා කරන රණ කිහිපයකි පාත දැක්වෙන්නේ මූල්්‍ය කළමනා කරන තීරණ කිහිපයකි අහ්‍ය ප්‍රශ්නය ඉහත දෑ ඇතුරෙන් ප්‍රාග්ධන විය්හ පිළිබඳ තීරණ පමණක් ඇතුළත් කාණ්ඩයකුමක්ද පාග්ධන ව පාග්ධන විය්හය මොකදදමි ප්‍රාග්ධන විහෝ කියන් දැන් අපි කතා කරවක මූල්්‍ය කළමනා කරණය පාඩමක ආරම්භ කරලා රි පට්කේද මං තන පලවෙනිි පාඩම් පරිචේදය හෝ දෙවන පාඩම් පරිචම මත් වැඩිමති තින පලවිනි පාඩම් පරිච්චේදම කතා කර ශේෂපට්ටයක් එහෙම ඇඳල මම පෙන්නවා ශේෂපට්ටේ දකුණු පැත්තිතියෙන වත්කම් පැත්තන උඩ තියෙනව ස්ථාර වත්කම් මෙතන ස්ථාරවත්කම් මෙතන ජංගමත්කම් ගොම නෙන්නේ මෙතන තියන්නේ දිගුකල් අරමුදල් මාර්ග පවිතන තියන්නේ කෙටිල් අරමුදල් මාර්ග මතකයිනි ත දිගු මේ තියෙන්නේ මුූල්ල සම්පාධනය කරග කාර වට පැති ප නුම් කර දිගුල්සා කෙටිකල් මාර්ග මෙතිඒ ්‍රැස් කරගත් අර මුදල් ස්ථාර සහ ජංගමන තැන් දිග කාලීන සාක්කෙටිකාලන වත්කම් උපදවා ගන්න ය පවිච්ච කරපු ආකාරය. එත මෙතන තියෙනවා ස්ාරොත්කල් ඉඩම් තියෙනවා. ගොඩ නැගිලි තියෙනවා. යන්ත්‍ර තියෙනවා. රතවාහනතුන ලිතන් ඉඩම් ගොඩ්නැගි යන්ට රතවාහන ආදී. එක්කෙක් ස්ථාරවත්කම් උපදවා ගන්න දීර්ගකාලීනව දීර්ග කාලන මාර්ගයන්ගෙන් රැස්කරගත් අර මුදල් යොදවා ඇති ආකාරෙතම අපි ප්‍රා්ධන වියහකිල. තාකිරීමට ගැතනයක කෙටිකල් මාර්ගලින් රැස්කරගත් අර මුදල් එක්ෙක් ජංගම වත්කම් බිහි කරන්න යොදව ඇති ආකාරය තමයි අපි මුදල් වියහය කළ කිවවීම. පොදුවේ සමස්ථර මුදල් මුලුවත්කම් මුල්ලනය කිරීම සඳ යෙදවීම තමයි අපි මුූල විිය්හය කළ කිවේ මුූල්ල විය්හයේ ප්‍රබෙද් දෙග තමයි ප්‍රාග්න වව්හයේ මුදල් වව්හයේ ස්ථාරවත්කම් ූ ලනක ඇති ආකාරි ූලනයකැ නිස්ථාරවත්කම් බිහි කරන්න මුූලේ යුදව ඇති කාරිේ ප්‍රා්ධ මිය ජංගමවත්කම් මුූල්ලනය කර ඇති ආකාරේ ජංගම වත්කම් මුල් ලනය කරපු විදිිය මුදල් වියහයේ ඒක අනනි ජංගමහත්කම් බිහි කරන්න කෙටිකල් අරමුදල් මාර්ය යුදව ඇති ආකාරී පැදිරින් මෙන්න මේ අවබෝධය තිබුණ මතමයි මේ ප්‍රශ්රට ප්‍රවේශෙන් පුුවන්කම ැබෙෙන් එතකොට අන්න ඉහෙතද ඇතුරෙන් ප්‍රක්්ධන විය්හ පිළිබඳ තිීරෙන පමණක් ඇතුළත් කාණ්ඩේ කෙටිකාලීන අයෝජන කෙටිකාලීන යජන ගත්තොත් කොහෙත්තම ප්‍රාග්ධන විහිුටර අදාලනය මෙතට මෙ එන්න මෙතටමෙන්න උපජිත වියදම් පැහැදිලමත් කෙටිකාලී නයි ලාබාන්ස විභජනය ලාබාසවෙෙදාදීම් ඒක ගන්න පුළුවන්නේ බොදු ලාබාස සතිපතා අස්පතාගේ වන්නේ වස්සර කට වර අපට හිතන්න පුළුවන් නය ප්‍රාග්ධනී මොකොද කියන්නේ. නය ප්‍රාග්ධනය පුළුවන්ද ගන්න. බැරිකමක්නෑ නය ප්‍රක්්ධනය අපබට හිතන්න පුළුවන්. නය පාග්ධනය අපි දිගුකාලීන මාරගුලින් ගන්නවා ඉස්ථාරවත් කමල අයෝජනය කරනවා. ප්‍රාග්ධන සංචිත ඒකත් හිතන්න පුළුවන් ප්‍රාග්ධන සංචිත අපි මොකක්ද දිගුකාලීන සංචිතයෙන් ලාපරඳව ගැීමේ. ඒ රදව ගැනීම දිගුකාලීන වත්කම් වල යුදවන්න පුළුවන්. හිමිකාරයුත්ත පරාග්ධනය හිමිකාරයුත්්‍ර ප්‍රාග්ධනය කැන්නේ සාමානකොට සූ සංචිතයි ඒකත් අපි ස්ථාරොත්කමල යුදවරු. මොකක් ඔබීතනි වඩා හොඳම පිළිතුර තුනක් තෝරන්ඩුවන් තත්පර පහක් දෙන්න තොරන්බල මොකදද ඔබ තෝරණ පිළිතුර වෙන්නේ පරාග්ධනව්කම දිගුකාලීන මුූල න තිරණෙන නොනිවාරි. තියව එතකොට දිගුකල් මූල්ල එ එක් ස්තරවත්කම්වල ද ඇතියාආකාරය පා් ික කලි ගෙන ත් ේක මේ පැත්තතිෙන් කියනවා වගේ මේ පැති කියන්න පුුණු දැන්. ව්‍යාපාරික මුලුවත්කම්වල එකතුව මුළු මූල්ලෙ එකකවම සේෂපට මන පත්තිකතු කරත් තරණි හරිද. එතකට දිු දිගුකාලින මාර්ගවලින් අපි අරමුදල් සපාධන කර ස් ද . මේ පත්තැට ප දත්ත නැත්තම් මේ පැත්තෙකතු කරල ගත් ඒ කිවවි පා්ධන ව තමයි ම මේ දීරික කාල්ල මාර්ගලින් රැස් කරගන්න මුූලි දන් ස්ාරොත්කම න මේ මේ තුගත් එක මේටක එකුතුගත්තත්කයි තේරෙනවාද ඒ දම් මේත් එවිනිගත්තමයි මො මේ මේක ති විස්ාරොත්කම් පැත්තින්නේවී අපි අර කටපාඩ මේ කරන්න එක ුත් බලල ස්ථාරවත්කම් මුූල්ලනය කර ඇති ආකාරය ප්‍රාග්ධන විය වහේ ඒැන ස්ථාරවත්ක එක් එෙක් ස්ථාරවත්කම් ජනනය කරන්න දීර්ග කාල අරමුදල් ද ඇති ආකාර. අකිවෝ අපි ස්ථාරවත්කම හයේරු නෑ. යත ඉඩම් මුද දීලනෑන් ප්‍රස්ටේක් න. ඒකට යෙදෙව්වේ මේ දීර්ක කාල මාර්ගන ්‍රස්කරගත මුූ න මෙ මේ පැත්තේ අරමුදවල් මාර්ග ගත්තරන හරි තේර ද ලාබාස විභජනයත් අපට ගන්න බෑ. ගොදේතු තාම ලාාස ගෙව්ව කියල නෑ ගෙව්වත්තය කරට සාමානම අෞරුදු පතාගවනවාන්නේ. ක්ු කටිකාලන තේරවල්. නමුත් නය පාග්ධනයයි බැංක ලිතන් ැකුන දර්කකාල අවරුදු පහහි ැයිම් පහල වගේ වන්නේ ස්තරත් කල විදවරු. ප්‍රාග්ධන සංචිතයේ එකන ප්‍රාග්ධනය හෝමාරු වීමල් ලැබෙන ලාබ. නැත්තන් පාග්ධනය කොටස් විකිණීමල් ලැබෙන ලාබ. ප්‍රාක්්ධන සංචිත රඳවගන්නවා. හිමිකාරුචත්ත ප්‍රාගධනය සාමාන්‍ය කොටසුයි රඳව ගත්ත ලාබ. දර්ග කාල එන තුන තමයි. ාරතුත්කමල දුවන් එක තම ප්‍රාගධන ේ පාක්්ධන වහේ අපට හඳුරාගන්න පුලුවන්තන් තැන්තුන්න ම තුන් එකමේ පැත් මේ පැත් තෙම කියනක මේ පැත්තකි වත් හරි මේ පැතකොත් හරි ස්ථාවරවත්කම් මුල්ලනය කරති ආකාරය. එෙක් ස්ථාවරවත්කම් බිහි කරන්න අරමුදල් යුදව ඇති ආකාරය තමයි ප්‍රාක්්ධන විහය කියන්. ඉතින් අපට ස්ාාවරකම් දුන්නනම් අපේ එක තුගන්න පුන ද හැ තම පැතකන ොද මෙතැන්ට මුල සම්පාදනය කර මින් මෙතැන එක තුගත්තාත් මෙතක තුගත් දෙදක මේකයි එනම් හල තියෙන්නේ මේ පැත්තෙක තුන්තම්මටශලි කරන්තිය නය ප්‍රාග්ධනය ප්‍රාග්ධන සංජිත හිමිකාරුත්ත ැන්නේ සාමානයකොට සාංචිත ක්ම තිම තන නම් උත්තරේ ඩEF කියන්නේ පහ උත්තර ප අපි බලඹ විලක ප්‍රශ්නයයක් දෙදස් දහට විශ්ති ා ප්‍රශ්න පහත දැක්වෙන්නේ මූල්්‍ය අනුපාත කේපයක් ගණනය කරුන් ලබන ආකාරවේ. පහත දැක්වෙන්නේ මූල්්‍ය අනුපාත කේපයක් ගණය කරුන් ලබන ආකාරවේ. මොකත් දහන් ජ මූල්ල අනුපාතවත් ගිලුම් කරනු පත්දදිල තිේරු ඇැබ අහන්නේ ඉහත දෑ ඇතුරෙන් නිවැරදිව ගණණය කර ඇති අනුපාත ගණන සමහරනුපාත වැදි සහරනපාත වැදි. එකක්කි දෙකක්කි තුන්නක හතරකි පාහිිද උත්ත්‍ර පානිදයන බලමෝපයා පොහෙන පලවිනි එක ආයෝජනමත්ව ප්‍රතිලා බනුපාතේ බදු පසු සුද්ද ලාබේට එකතු කරා පොලිය බෙදුව ස්ථාරවත්කම් වලින් හරිද වැරදිද උන්න දැ මුූ යනුපාත ඔක්කොමතකරගන්න වෙනවා හරිද වැරදිද වැරදි ආයෝජන මත ප්‍රතිලා බනු පාති මං කිව ක්‍රම කීීමිට පෙන්නු තීර පාටි කරදි මෙතන ආයෝජනය කළ ගන්න පුළුවන් ක්‍රම කීපය එකක් තමයි මොකද මුළුවත්කම් මුළුවත්කම් ගන්න පුළුවන් මුළුවත්කම් කොම ශේෂපට්ට එකතු හරි එම නැත්තන් මුළු ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් වරණය කොටස් නයකර සංචිත දිහුල්නෑ සියලම ගන්න පුුව දගෙනෙ එකක් වෙන්න මෙ ස්ථාරවත්කම විතරක් ගන්න ඒකන කතන්දර. එ ස්ථාරත්කම් ජැගවත්කම මර ඒත්හරි තේෙනවත් එන එක්කෝ මුළුවත්කම් වෙන්න ඕේ නැත්තං මුළු යෙදවූ ප්‍රාගධනය වන්නෝයි මුලු යෙදවූ ප්‍රාධනය වන්නවා. තේරවත්. මේ හරි දැන් මෙතැන්ට අපි බැංකුනයත් ගත්තරන් බැංකු නයපුලි එකතු වන්නවා මක දහන්නේ ඉපවුමනි අරමුදල් යොදවල උපයගත් ඉපවුම පොලි අපි ගවට ලාබේ අඩු කරල ගව්වට පොලියත් ඉපෙවුමක්නින් මේ පොලි එකතු කරනක තේරම කලින් තරිපාටි කිදුුන් දැම් ම ඔබෙල් ලක්සයක් නයක් ගන්න හිමි තන්නක නයක් අරගෙන මමෝක කිසියම් ව්‍යාපාර කටයුත්ක යුතු බල මම එක්ලක්ස හැට දහක් අතර ගන්න හැට දහක් ලාබයි හැබැයි ඔබේ නයට පම් රුපියල් දා දාක පොලියක් ගෙවන්න මම රුපියල් දදාක් ඔබට දේනවා හට හැට දහක් මටාව අතරිික්තේ ඒෙන් දහදාගේ දැන් ඉතුරු පනස්දායි. කවරුහර මගේ හිතවත් කෙනෙක් විශ්වා සඳ කනක් හනවා ඔබ ඔය රුපියල් ලක්ෂයක් ය මිත්‍රයන්ගේ නයටතාරකන පොලියක්ගවල බිස්නස් කරන එක ලාබද. ඔබට ඇත්තරම සාධාරපියම ලැබුණද. ඔවු මට මච්චර ලැබුණක කියන කියද. ඒගුලහන්න ඇයි යාලුවන් ගත් න නයටකරන ොලියක්ගවන්නපේ පොලීගවල ලාභ්‍යයක් තීරද තේරුමත් තියෙනවාද වාකෙන තේරුමත් වයනවා. මේ ලක්සිේ මෙච්චරොහයා ගත්ත කිය කියින් හැටදහ පනස්ධහනවින් හැටදහකි පැත් දෙව්වා පළිය වෙනම කතාවක් ආනේ මගේ ලක්ෂේෙන් කළ ඉපවුම. ලක්ෂේ බිස්නස් වල යුදවල ලැිචි පිවුුණේ හන් යන හටදයි. එක දහදාක් පොලිගවන මගේ කැත්තෙන්නේ න ඒ ලක්සිෙන් දහදාක් පලිගව ලක්සිේ උපයගත්ත ඉපවුම පනස්දාහ කල කරත් වංචනිකෝ කියන බෑ ලක්සිේ අපට හැටදාක් උපද් ොල දුන්න. එනම්? ර්ක මතමයි පොලිකතු කරන්න මේක හරි ඇබ මෙතන වෙන්න ෝන ස්ථාරෝත්කම්නෙ එක්කෝ මුළලුවත්කම් මුලුවත්කම් හෙමනැත්තන් යෙද වූ ප්‍රාග්ධනය ඉන්න හෙමාවනම් යනුපාතිය හරි එනිසා ඒක වැරදි එනිසා ඒක වැරදි හිමිකම් ප්‍රාග්ධනය මත ප්‍රතිලා බනුපාති හිමිකම් ප්‍රාග්ධනයේ මත ප්‍රතිලාබනු පාතන තන් සුද්ායිතිය ම ප්‍රතිලාබනු පාතේ සුද්ඩාගේ මත ප්‍රතිලාබනු පාති ගෙන තුක මොකදකන් ඉර යටට එන්න ඕන හිමිකම් පාග්ධනීම හිමිකම් පාග්ධනය තේරවාද ඒ කැනම ගත්ද හිමිකම් ප්‍රාග්ධනය මත ප්‍රතිලාබනු පාතිය ඒ කියන්නේ ඕ හිමිකම් ප්‍රාග්ධනකො මෙතන් දෙෙන්න්නවුන සාන්‍ය කොට සුයි සංජිත ෙන්දුව. සාමාන්‍ය කොට සුයි සංචිත එන්්ඩෝ හරිද එකට මට ඇත ගතයි හරි වෙන හිමිකම් ප්‍රාග්ණ ැන පියෙ කරන්නේ අපි සාමානය කොටස්සා සංචිත තියනවා කියෙන පිහිතන්න වෙනවා එක හරි මේක හරි බදු පසු සුද්ද ලා බේෙන් අඩු කරනෝ වර්ණය ලා බාන්ස ඕ එකන සුද්ධලාබේෙන් රජයටක විතු බදු තීරවාණ ඒ බද්ධ අනිවාර්රම ගෙවන් ලෝ අප කඩු කර එක හරි එට පස්සේ වර්ණලා බාන්ස නකොට කරන්න එකතු කරන්නවා එක තුකරන්නේ එක හරිද වැරදි වර්ණේලා බාන්සත් ගෙවන්න එපැයි අනිවාරෙන්ගවන්න එපේ බදුද්ගෙවන්න ඕට එනි සබත් අඩු කර බදු පසු එක හරි ඒ වගේ වන්නේලා බාසත් අනිවාර්රම ගෙවන්නපේ ඒකත් අඩු කරන්න එකතුකොළ හරි න්නන්නේ එනම් මෙතර තින වරද එකයි මෙතර තින වරද ගද වෙන්න ඕනෙ වෙන්න ඕනේ වර්ණේලා බාන්ස අඩු වෙන්නයි ඕනේ අන්න ඒ නිසාම ඒකත් වැරදිී එනිසම ඒකත් පැදිනි වැරදි බාසකතු ක හරරි යන්නන්නේන තේරවාද ඊල ගට ඕමිත මේකේ මොකදද බදු හා වර්ණීලා බාන්සවට පස්සෙලාබය ගන්නේ මිසක් සාමානක ලසලා බාස ඇඩු කරන්න ඔන්නන්නේ අර නයිපුලිවගේ තමයි මම නයක් ලක්ෂයක් කරන්න හැටදහක් උපද්දව ගත්තා දහ දහ පොලිගව්වා එතකොට මගේ ලක්සේ ඉපිවුම හැට දාහනි යෝග තමයි සාමාන්කොට ප්‍රා්ි විින තියෙනවන තියෙන නිසා ඒ සාමානකොටස්්‍රා්නය යොදවපය ගත්ත ඉපෙවුමට සාමානකොට ස්ලාභාන්සය අයි කරන්න ඔන්නේ අයින්කර පෙරෙපවුම පි කරන්ග හරිනි මෙතන වර්ද එකතු කිරීම. මුළුුවත්කම් පිරවටු මනුපාත. මුළුුවත්කම් පිරුට ගුණුපාතය යන්නේ ව්‍යාපාරය මුලුවත්කම් ස්ථාවරහා ජංගෝවත්කම් දෙකම විකුණුම් ජනිත කිරීමට කැතරම් කාරයක්ක්ෂ ලෙස ගැතන් නිවැරදිව. දායක ව ඇත්දැයි පෙන්නුම් කර අනුපාත බප ඉැගෙන තියෙනවා අතකයින එතකොට මුලුවත්කම් ඉරයට ඉරවඩ විකුණු මේක හරි මේක හරිට මහරි මුළුවත්කම් පිරට කොුණු පාතය එකන මේ තේරුම මුලුවත්කම් කොච්චරක් කාරයක්ක්ෂම ලෙස නිෙවරදිව දායක වෙමින් බිකුණු ි කරල තියෙනවද මේ අනුපාතය ඉහල යන්න ඉහලයන්න තත්ත්වය හොඳයි තේරවාම් පිකුම් දැම් මෙතන විකුණුම් වෙනවා සීයක් මුලුවත්කම් දහයයි උත්තරේගේද දහයයි අපේදමු මේ එක දෙක විකුණුම් වෙනවා විකුණු දහයක් මුළුවත්කම් දය උත්තරේග දෙක්ක ගෙහි අනගු සරලෝ මේක වත්කම් මුලුවත්කම් දහගුණයක් පාවිච්චි කරලා එමෙන් දහගුණයක විකුණුම් බි කරලා තියෙන මුලුවත්කම් මෙෙන් දහගුණය කෝටියක් වත්කම් පාවිච්චි කර කෝටි දහැක් ලබි තිනම් සාපයක් සොහොඳයි මෙතන වත්කම් මුලුවත්කම් එකක් භාවිතා කරලා විකුණු එකක් බහි කල තියෙන කෝටිය එක වත්කම් යටකරලා බත භාවිතා කල කෝටයක විකුණු මරන්තිය එනම් මදි මෙතන වත්කම් මෙෙන් කීපගුණක විකුණුම් ලැබෝ කෙනෙක තේරුම මේ වත්කම් ඉතා කාරක්ෂම ලෙස හ තා කරීමම ප්‍රතිපාලය එමෙන් දහගුණනක විකරුම් ලැබව එ මේ අනුපාත නිත කියෙල ඇන්ඩු මේ හරිට හරි නය ගැති පිරටුම් මනපාතිය විකරුම් බෙදීම සාමාන්‍යය ගැති. විකරුම් බෙදීම සාමාන්න ගැතිවෝ මෙ මේවට හසුුවන්න එපා මේක බැලු බෙල්මට මටත් එකර හිතුරු මේ හර කියෙන නෙක වැරදි. ඔබටත් එනම් ඒවා ඒ වගේ හිස්තෙන්ට පුළුවන් අපි දන්න නය ගැති පිරටුම් මනුපාතය කියන්නේ නය ගැතියන් ගල්ල ිදගත් නෑයට ගැනුම් සඳහ නැත අපේ පැත්න අපේ නයට විිකුණු සඳහ නෑ ගැති යම් කාලපරිච්චේදයක් තුළ මුදල් ගෙවන වාර් සංක්‍යාව. මුදල් ගෙවන වාර සංඛ්‍යාව. මේක නිතරම ඉහල නම් හොඳයි. නය ගැති පිරරගනු පාතය අපිතු මාව කියලා දොළහක් වාර දොළහක් කියන්නේ අවුරුදක ොස්වාරයක්ක් ගෙවන. විස රක්කාාව යනක අවුදර විේතරවාරක් නෑගත මුදල් ගවන ර ල ස පරකම් ේල හදලි සරක්කාව ගැනකු අවුරදර. න තෙ ටවාරය මුදලගියවන සකරන හතරවාරය සතිපතා මුදල්ලබෙනවා ඉතාම හොඳද ද්‍රවසිිාව හෙලයි දෙකාව කියන්නක ඒනමත් අවුද්ධට මනාෑ ගැතුූ මුදලග වන්නේ වාර දෙකයි. එකන මාසාහකර සැර ආය. ද්‍රවසීලතා ප්‍රශ්න මොකද එන්න රුදුවන්න පුුවක්. නමුත්ඒක හොයපු ක්‍රමේ හැරිද. බිකුණුම් බෙදනවද සාමාන්‍යය ගැතියන්ගේෙන් සාමාන්‍යය ඇතු බදන ිකුණු ල දෙක වැරදදි ොකද වෙන්නනේ නයට ිකුණු ුණු ෙද නයටට මේක නට නෑ එක අරු පාඩුව. බෙදන්නු නයියට නයටට මිකුණුම් බෙදන සාමාන්‍යය ගැතියන්ගේ. එතකරතමයි වාරංඛාවේ හිස මේකත් වැරදිී එකකද මේක දැ අයටට කියනෙක අමතක ුණු දැන නයිට ිකුණුිෙන ිකුණුම් ෙදීම සාමානය ගැතුකගේ මත හිතු ක ප ම තරන්නේ වැදි උත්තරය. තේරවාද. ඉලකට ජංගමනුපාතය ජංගමත්කම්බෙදීම ජංගවවාගේම් හරිට මහරි. එන නිවැලදි දුත්තර දෙකයි මෙට මෙතැන පැටලෙන්න්න පුළන් ඉතා මාසන්න දකද. මෙතැන ඔබ. නොගගේ ඇන්න පුුවන් අසන්නම තැනක් වංගුවක්තම මේ වංගුව ඔබ පරිසං වැෙන්ඩෝල් එ මුන්න්නක්කව තෝරන් උත්තරත් තුනත් තුක් න දකයි. මේ දේති වෙනස්වෙන්. හොඳ ප්‍රස්ය මේ අනුපාත සම්බන්ධින් අනුපාතන දැනුමෝබේෙන් එලිට ගන්න හොඳ ප්‍ර්නය. තේරවාල් අපි බල මුත්තරයමකක්ද කියලාති දෙවි නත්තරේයි උත්තරදක්. ලි පෙ බලු බදහස් දහටේම මිස් ප්‍ර්නය පහත්ත වගුවේ එක්ස්තීරෝ මගින් කොළඹ කොටස් සූමාරුවේ ගණුදනුමන සුරකුම් පත් වර්ගකිහිපයක් ද වයිතීරුවෝ මගින් ඒවා සදහලැබෙන ප්‍රතිලාබද දැක්වේ. එක්තීරුවේ සාමාන්‍ය කොටස් වරණය කොටස් කොටස් බලපත්ට සංගමිකණය කර රජේ නය සුරකුම්පත්. වයිතීරුවෝ මගින් ඒවා සදාලබෙන ප්‍රතිලාබද දැක්ව වෙන. රාග්ධන ලාබ ලබාගැනීමට හැකිනීම ස්තතිර පොලීප්‍රසතයක් හිමිවීම සමාගම අයිතිය හිමිවීම ආයෝජනයට වැඩි ආරක්ෂාවක් ලැබීම ඉස්තිරලාබ ප්‍රතිසතයක් ලැබීම අහන් ප්‍රසපිද දන්නුවන එ බලමුකු සොරකුම්පත් වර්ගහා ප්‍රතිලාබ නිවරදිව ගලපෑති පිළිතුර සොරකුම්පත් වර්ගහා ප්‍රතිලාබ නිවරදිව ගලපෑති පිළිතුර තෝරන්න ගලපුම පිළිගාන්ඩ අපි බලමු මේ ප්‍රශති කලපල දැන් සාමාන්‍ය කොටස්කවුත් මොකක්ද වඩා ගැලපේන්නේ. ප්‍රාග්ධනලාබල බාගැනීමට හැකිවීම කෙනන එකත් හරි ඇයි සාමාන්‍ය කොටස් කොටස් වලද පුොලේ වැඩිමිලකට වික්කොත් ප්‍රාණන බලන පුලුවන් ඉස්තරපොලි වැරදි සමාගම අයිතිහිමිවීම එකත් ගැන පුළුවන්න්නේද ඇත්තටම සමාගම අයිතිහිමීම මන අරද සාමාන්‍ය කොටස් වවල්ඩනි වර්ණී කොටස් වල්ට සමාගම අයිතියක් නෑ වරණී කොටස් වැටෙන් ඉතරම ණය ප්‍රාක්්ධනයට සාමානකොරස් වරවෙන්නේ අයිතිකරවත් හිමිකාරුතු ප්‍රාක්්ධන එනම් සමාගබ අයිතිඇත්තර හිමිවෙන්නේ සාමානකරටසොට කෙනෙ වඩාහරිරමහිතන් තුුණ වරණී කොටස් වලට ස්තිර ලාබ ප්‍රසතයක් ලැබීම පොලියක් කියන බැරිකොමක් මේක ලාබත් හොඳම නෑනේ මේ පේපරක දැම්මට මේක වඩා හොඳ ලාබාන්ස කියල එන්න නේ ලාබනෙමෙයිනි ලාබාන්සකමක් නෑ ලාබේනි ලාබාසගවන්න ස්ත්‍රරලා බාසයක් ඉස්තතිරලාපරසි දැක් ලැබෙන්නේ වන්නේණ කොටස් වට සාමානකොරස් වලට ලැබෙන්නේ ලාබ වැඩිනම් නිලා ආබාන්සියක් අඩුනා කඩු ලාබාංසයක් තීරණය කරනවා වස රගදි මේකට එන්න පැහැදිලමු පා කොටස් බලපත්ටකෙන් මතකයි කොටස් බලපට්ට කියන්නේ අනාගත දිනකද ගිවිසගත් විලකට සමාගම මේ කොටස් මිලදී ගැනීමේ අයිතිය පවරමෙන් ආයෝජ කැන්වෙත පූරුවෙන්නේකුත් කරන සාතිකය. එකන කොටස් වෙළඳපොලේ මිල එන්න එන්නම ඉහල යන වන. ඉහෙල ගියාටඒ බලපත්්‍ර සඳහන් දි ොෝ ඉන් පස්සේ බලපත්්‍ර සඳහන් මිට ගන්න පුළුව. කොටස් බලපට්ට කියනවනං දෙදස් විසිතුනේ මැයි මාසේ පළවිනිදා හෝ එන් පසු කොටසක් රුපියල් තිස් හතයි පනාට මිල දීගත හැක. එනම් දෙදස් විසිතුනේ මැයි පලවිනිද වෙන විට කටස්ිල්ද ොලේ කොටසක මිල රුපියල් හතලෙස් පහටන කල කිය ඇත පණහටන කළ කියන්නෙකු පහර නැකට ප්‍රශනයක්නෑ අපිට පුළුවන් තිස්සේ ප ප්‍රහට ගන්න ඒයි වාසී. එනම් එහෙම ගැත්තත් අපට මොකදවෙනි ප්‍රාග්නලලා බැල්ල බඩ පිරිද පුළුවන්. ඇ තිස්ස තයි පණහාට අපි අදගන්නවා. අරගන්න බෝහ සල්ලායි මධ්‍යම සුරු කුම්පත් තැන්පතු එක අපේ පරිගනග ගිනුමට කොට ප්‍රමා ද ැරවේෙන. අදම රුවන් තව නාඩි ාන පෑගාන තුල වෙනක අඩමිකරන්. පනහහි මංකර න්ද හදලස් පාට. එතරමටුපයල් හක් හතයි පනාහ කලාබයි තිස් සතයි පනහට ගත්ත හදලස් පාට ික් නැතහත ලස්සතේ පහටමික් දහක්ම ල බයි. ඇයි ශයාමාකතයේ පනහහි මන්දන ගැපන කරු. විගරන්න පුලන් ප්‍රාග්දන ලාබූපයන ළන් හන න ප්‍රාග ලබ ලාගනට හැකිවීම හැකිවීමනේ ලබාගත හැක් ලබාගම හැකිය ඇත නොවන්න පුළුවන්නේ ඇ මිල බැස් ත්තේ මට ගන රන බැ. එ එක ඔබලපටනට හරයනවා එක සංගමික නයකර සමාගමක් මහජනයගෙන් මැදිකාලීන වසා දිගුකාලිනෝ නෑල බාගත්තුත් ස්තර පොලි ප්‍රසතයක් අනිවාරම හම් ේරු ස්තපලි ස්තිරයි නි්චිතයි එනැකට හරියන්න දෙක. රජයේ නයසුරකුම්පත් ආයෝජනයට වැඩි ආරක්ෂවල් ලබෙනවා දැන් සමාගමක ණයකරත් පට අ හිමි වන්න පුළුව සමාගෝ බංකොලොත්තුනට නායකිරීමට සල්ලි නෑ වත්කම් ඇපතපා තිබුණුත් ඒවත්කම් උපලබ්දිකර ලැේ නැතන්න වෙරින. ආරක්ෂාවන නමුත් රජය සුරකුම් පත්තුලට ඒම ගැඩලුවක්නෑ රජය ජනතාවට වංච කරන්න නෑ. විසසම ලංකායව රජයේ කෞදාකත් ජනතාවට වංච කරලති නොද නෑ එක එකතම රාජ්‍යස්වභාවේ තේෙනවා ඒනිසා රජයේ විශ්වාසයි මේ පවතින රජයයටත අපි සුරකුම්පතුල යුන කරන. පේ යන ල්පිරණ විට යෙන්නේෙ පවතින රජය වෙනත් රජයයා අපි සමාජවාදී රජයක් ධනවාදී රජයක් තේනත් තියන්න පුළුවන් නමුත් ඒ රජත් අනිමාරයම මේ බැදීම අපට නිදහස්කර වෙදිලින්න. ගෙවන. එනිසා වැඩි ආරක්ෂාවල බනිිමනාටද රජයේ සුරු කුම්පත්වලට එරම් මේකටෙන්නේ හතර එන උත්රේන්නේ තුන්න පහ එක දෙක හතර තුන්න පහ එක දෙක හතර තුන්න පහ එක් දෙක හතරම මෙතින් පහ එක දෙකතර උත්තරේ පැහැදිලියම තුන උත්තරේ පැහදිලිුම තුන පැදිරීණි ඔබ දැන්නෝද අපි මේ වන විට පාඩම් පරිච්චයද කහිපයක් කොස්සේ මූල්්‍ය කළමනාකරන හා සම්බන්ධ වාස්තවක ප්‍රශ්්‍රපතරයේ නම් පලිවෙනි ප්‍රශ්්‍රපතරය යමුමුවන බහුවරණ ප්‍රශ්න සියල්ලම පහේ සාකච්ඡා කර මට මතක අවරුදු දෙකද විතර හෝරස දෙක් කෝතුනක්ම අයිකරම දේව අදට ගැලපෙන් නැති නිසා අනි අදස් මේ මෙතෙක් සාකච්ඡා කරපු සේලුම ප්‍රශ්න දෙදස් විසිදක විසිතුර ඉන්න ඔබට කැපේවා එතකොට අපි සේකෙන ප්‍රශ්න කීපයක් හැරුණට සේලුම බවෝරන කතා කර ඒ කතාකිරීම අප හොඳ ප්‍රතිඵලයක් ලනලා ගත්තා මොකොද විවිධ මානයන්ගෙන් විවිධ රටාවන්ගෙන් මූල කළමනා කරන්නේ විශේපරිච්චේදවලට අදාලෝ යමුවෙච් ්‍රන විධ මානයන්ගෙන් යොමුන ආකාරේ. විධ රටාවන්ගෙන් යොමුුණ ආකාරේ. ඒ රටාවන්ටානුව අපි ප්‍රශ්නයටට ප්‍රවේශ වෙන ආකාර. පිළිබඳ හොඳ දැකීමක් ලැබෝව. හොඳ ව්‍යයාමයක් අපි කළ. එනිසා මම විශ්වාස කරනවා බහුවරණ සම්බන්ධය මූල්්‍ය කළමනාරනේ දී දැන් ගැඩලුවක් නෑ. ඔබට ඕනෑම තැනකින් කියියන්න පුළුව. අනික්කතට ඔබ මේ මුල්්‍ය කල්මනා කරනය බහුවරණ ප්‍රශ්න වැඩිපුරො යොමුවෙච්ච. සේ්ට බ තේරුන් ගත මතකද මුල්ලන තීරණ මුල්ල මාර්ග මුල්න තීර මුල්ෙ මාර්ග ඒවගේම මුල්්‍ය වත්කම් මනීමමාකට් කැපිල් මකට එකේ මුල්ල ත්කම් තේර එක තර තන්තිම මුල්ලවත්ක මුල්ලවත්කම් ඒගේ මුල් වෙලඳ ොල සාප්‍රභේද මුදල් වෙලිඳ පුොල ප්‍රාග්ධන ලඳ ොල නිත්තක මල්්‍යනුපාත ඔන්න ඔය ටික නිරන් තරේම හග ලි ේරු ගත් ක ු දයක් නි අපි හවර්න සම්බන්ධයෙන් අපට යමක් ඉතුරුන්නේ. අපි ඕන තැනකින් දැ මූල ක නනාකරය බහවරන ප්‍රශ්න දෙන්න කිය අපිට පුළුවන් ලියන්. නිසා මන් දැම් විශ්වාස කරනවා ඔබත් විශ්වාස කරයි බහවරණ ප්‍රශත හෙයට අපට මොකද සම්පූල්ලකුල ගන්න පුළුවන්. අපි සාර්ථකයි. අපි ඊළඟ පාඩම් පරිච්චේදෙන් උසාහරමු වාස්තිික පයපරිේ. ම අවදානම්ම කාී තැනතයමකත් හිස්තැන් පුරණන ප්‍රශ්න සැප් ලයිටයි් එක වර්ගවල හිස්තැන් පුරුන් ප්‍රස්්ත දායෙන් සාම්මාන්‍යයෙන් දෙකයිහරෙන අටක්මෝ රදනවා. අන්නේ අවදානම් කාරී ප්‍රශ්න දාය අවදානමින් තොර ප්‍රශ්ත දහැබෝඩ පත්කරගන්න අපේ හිස්තැන් පුරුවනසාහ නිශ්චිත පිළිතුර පේක්ෂා කරන වාස්තිික අභ්‍යාසපි ඉදිරිපාඩම් පරිච්චයදු කතාකර. එනිසා අනිවාරෙන්ම ඉදිරිපාඩම් පරිච්චේද හොඳින් පරිසිල්ය කර නමත කරනන්නේ ප්‍ය වැරදදිලලාවත්තුට විශේෂි හේතුවක් අසනීපයක් දුරගමනක් යාම ඒවැනි තත්වයක් මත මේ මගහැරුණුත් උබට පුළුවන් නැවත මේ ඩපියකශන් පාඩ මාල් අපෙන් ඔබට මගහැරිච්ච පාඩම පාඩ පාඩම් මාලා වනැත මේ ප්‍රස්ථ සාකච්ඡා කිරීමේ පාඩම් පොර සරකර නැවත පරිසිල්ලි කරන්න ගොද එකක්කත් මගහරගන්න එපා තේරවාද ඔබම නැවත නැවත කියන්නේ මේ මගේ පාඩම් පරිච්චේද ටික විතරක් පරිසිල්ලි කර ව කිසිවක් අතගහණ්ඩපා ලකුණු අස්ුවෙන් උඩ ඒක් ලාගන්න පුළුවන් අපේ නිසා ඉතිරි වාස්තිෙන් ප්‍රස සාකච්ා කරන ඉදිරි පාඩම් පරිච්චේදව අපි නැමත එවැනි පාඩම් පරිචේදයක හමුමල බලා පොරත්තුව.